අයිබෝවන් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් වටට කියන ස්වාධීන රූපණී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අද එකතු වෙන්නේ මම චරිත දනංජය පමුරුහේන්ද්‍ර මම නිශාන්ති දිලුක්ෂි දවසම සංකලපු අත්සරස්තල් ප්‍රථමයේ ගෑස් සිද්ධීන් ගැන සොයන ජනපති කමිටුව රැස්වේ රාජ්‍ය අමාත්‍යාංශ 6ක ලේකම් පුටු වෙනසක් ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍ය වේදින් රැසකට රක්ෂණ ආවරණයේ ලැබෙන දිනය හෙට කසකස්ථානියත් ශ්‍රී ලංකාවත් අතර ඍජු ගුවන් සේවා ආරම්භයි පුටින්ගෙන් නේටෝවට අනතුරු ඇඟවීමක් गैस आश्रित गिनी हो पुपरायां विमर्शन विसतुम सेविवट जनाधिपत्तुमा पात्कल कमिटुव मोरटो विश्वविद्यालय अदपासुर्वे प्रसुना मे अतर अदात दिवेने प्रदेश किहिपेगिन्म गैस उदुन आश्रित पुपरायां हा गिनी गनीम किहिपेयक्म वार्ता वुना गेउनपय विस्यात्र तुल गैस आश्रित सिदुवीम दिवेने विविध प्रदेश वलिन वार्ता वुना ගොඩක් අපිට කැරි මෙහෙ විසිරලා තිබ්බා. ඔව්. නිවල ඉවර වෙලා ඔෆ් කරලා එළියට ගියා. ඒ ගියේදී තමයි මේක පුපුරගෙන විසි වෙන සද්ද ඇහුණා එළියට. මම ඇවිල්ලා බලනකොට මේක හැමතැනම විසි වෙලා තිබුණා. සමහර රෙගුලේටර්ස් සමහර බට සමහර කුකර්ස් ඒ ප්‍රමිති වලට නැහැ. සමාජ මාධ්‍ය මේ ලයික්ස් වැඩි කරගන්න විශේෂ වීඩියෝ ක්ලිප්ස් හදලා දාලා ජනතාව නොමගියවීමක් මම දකිනවා. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. Tamante යම් කිසි ගැටලුවක් එහෙම නැත්නම් ගඳක් තියෙනවා නම් සිලින්ඩරේ කැප් එක ගහලා එලියෙන් තියලා 13 11 අංකයට අමතන්න කියලා. අවුරුදු 10 15 පාවිච්චි කරපු ගෑස් ලීප් ගෑස් බට රෙගුලේටර්ස් තිබ්බා. හැබැයි පිපුරුමක් සිද්ධ වුනේ නැහැ. අපේ රටේ දේශගුණික තත්ත්වයක් එක්ක හරියන්නේ බියුටේන් ප්‍රොපේන් 130 70යි එහෙමනේ තියෙන්නේ. දැන් ඔබතුමන්ල මේක 50ට 50 දාපු නිසා නේද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. මම ඔබතුමාලට ඒක නිවැරදි කරන්නම් ඉදිරියේදී. संपूर्ण गैस आश्रित पिपिरीम संबंधेन उद्गतवो तत्वेन अनतुरुव दिविने विविध प्रदेश 12කින් ලබාගත් गैस सांपल 12ට අදාළ වාර්තාව අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දීමට නියමිතව තිබුණා. මෙම සාම්පල 12ට අදාළව ඒවායේ ගෑස් සංයුතිය පිළිබඳ සිය මතයද ඇතුළත් වන පරිදි එම වාර්තාව අද ඉදිරිපත් කරන බවයි මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 6 දිනකගේ සහ මහකුමසාරී සොරේකුගේ පත්වීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකුමසාරිස්වරයා ලෙස මහාචාර්ය ගාමිණී ගුණරත්න මහතා පත් කිරීමට අනුමැතිය ලැබී තිබෙනවා. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස MNB හපුහින්න මහතා පත්වීමට නියමිතයි. गुदम पहासुकम बहालुम अंगन वराय सपेवुम पहासुकम हा बोटु हा नेव खर्मात संवर्धन राज्य अमात्यांशे लेकम वर्यालिस डीडी मातर आराच्य महताट मिम कारक सभावे अनुमेतियले बीति बिनवा समागम वतु प्रतिसंस्करण तेहा रबर वतु आश्रित भोग वगा सहा कर्मांतशाला नवीकरणे हा रबर अपनायन संवर्धन राज्य अमात्यांशे लेकम वर्यालिस पत्वीमट नियमितव एते एसटी कोडिकार महताय दहम पासाल पिरिविन्हा भिक्षु अध्यापन राज्य अमात्यांशे लेकम्वरयालिस SH हरिश्चंद्र महता पत्किरीमट कारक सभावे अनुमतिय हिमिव तिबेनवा सूर्य बल सुलंहा जल विदुली जनन व्यापृति संवर्धन राज्य अमात्यांशे लेकम्वरयालिस KHDK समरकोन महता पत्किरीमटद उसस निलतल पिलिबंद कारक सभावे अनुमतिय हिमिवुना සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් මාධ්‍ය වේදින් 3000කට SDC රක්ෂණාවරණේ ලබා දෙන වැඩසටහන හෙට සිට ක්‍රියාත්මක වෙනවා. සියලු මාධ්‍ය ආයතන නියෝජනය වන පරිදි තෝරාගත් මාධ්‍ය වේදින් 98 දිනකට හෙට දිනේදී රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් මාධ්‍යවේදීන්ට මිසි රක්ෂණ ආවරණ පිරිනැමීම සිදු වෙනවා.
ඇසිදිසි රක්ෂණාවරණයේ යටතේ දේවාසික වෛද්‍ය ප්‍රතිකාර බාහිර ප්‍රතිකාර අසාධ්‍ය රෝග සඳහා ප්‍රතිකාර ශ්‍රවණාධාරමින්ම ඇස් කණ්ණාඩි මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමද සිදු වෙනවා ව්‍යාපෘතිය සඳහා බෙවර අයවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කර තිබෙනවා රක්ෂණාවරණයේ සඳහා මාධ්‍ය වේදීන්ගෙන් කිසිදු මුදලක් අය කිරින්නේ නැහැ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිරුඳුන් ලලිත් මංචු ලලිත් වර්ණකුමාර මහතා පාර්ලිමේන්තුවේදී දිරුඳුන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු කෙරුණේ මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අසුවෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා ලලිත් වර්ණකුමාර මහතා පත් කෙරුණා කලුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාපලයිස්තුවේ මීළඟට සිටියේ ඒ මහතායි අග්‍රාමාත්‍යවරයා වර්ණකුමාර මහතාගේ පාර්ලිමේන්තු දිවියට සුබපැතුම් එක්කලා මේ අතර නත්තල වෙනුවෙන් සමරු බුද්ධරහ මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිකුත් කෙරුණා තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මෙම සමරු බුද්ධරහ මුල් දින කවරය අමාත්‍ය ඩලස් අලහපිරුව මහතා වෙත බහර දුන්නා පසුව අමාත්‍යවරයා මෙම මුද්දර අග්‍රාමාත්‍යවරයාට පිරිනැමුවා මෙසේ නිකුත් කළ සමරු මුද්දර රුපියල් 45ක් සහ රුපියල් 15ක් යන වටිනාකම් වලින් යුක්තයි ජේෂ්ඨහ කනිෂ්ඨංශයේ මුද්දර නිර්මාණ තරගයේ ජයග්‍රහණය කළ දරුදරියන්ගේ චිත්‍ර යොදා ගනිමින් මෙම මුද්දර නිර්මාණය කර තිබෙනවා ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවා චිත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමාගේ රුව සහිත සිතුවමක් එම සිසුවා අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුවා කසකස්ථානයේ සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කෙරුණා පළමු ගුවන් යානයේ අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරපලට ළඟා වුණා කසකස්ථානයේ අල්මා අට ජාත්‍යන්තර ගුවන් තුරපලේ සිට මගින් 157 දිනක රැගත් ගුවන් යානයකුයි මෙසේ දිවයිනට ළඟා වුණේ සතියකට දින 3ක් මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක කරනවා මෙම ගුවන් ගමනට පැය 6යි විනාඩි 20ක කාලයක් ගත වෙනවා කසකස්ථානයේ රන් රිදි ගෑස් ගල් අඟුරු හා ඛනිජ තෙල් වලින් පොහොසත් රාජ්‍යයක් එරට සමස්ත ජනගහනය මිලියන 18.85ක් වෙනවා ඔවුන් අතුරින් මිලියන 10.7ක් පසුගිය වසරේ විදේශ සංචාරයන්හි නිරතව තිබෙනවා කසක්ස්ථාන වල සංචාරක ක්ෂේත්‍රය ගත්තහම 2019 රටින් එළියට ගිය සංචාරකයන් සංඛ්‍යාව මිලියන 10.5යි එතකොට කසක්ස්ථාන කියන්නේ ඉතාමත්ම අතිවිශාල සංචාරක ගුවන් ගමන්වල යෙදෙන මිනිසුන් සිටින රටක් මේ ලංකාවට කසක්ස්ථාන සංචාරකයන්ගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය සහ ඔවුන්ට දෙන්න පුළුවන් අපේ ලංකාවේ අත්දැකීම් බොහෝයි ඒකෙන්ද මම බලාපොරොත්තු වෙනවා මේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කසක්ස්ථාන සංචාරක ප්‍රජාවේ උපරිම ප්‍රයෝජන ලබා ගනී කියලා. අද දින සිට කාර්යාල වේලාවෙන් පැහැර අවස්ථාවකදී විදුලිය බිඳ වැටුනොත් එය යථා තත්ත්වයට පත් කරන්නේ පසුදින පෙරවරු 8:30න් පසු බවයි විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසන්නේ. තම ඉල්ලීම් ඉටු කර නැති බැවින් මෙම ක්‍රියාමාර්ගයට එළඹුණු බවයි ඔහු කියා සිටියේ. අපි මේ වෙනකොට ඉන්නේ අකුරට වැඩ කිරීමක අද 12 ඉඳගෙන අපි අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයේ තව තීව්‍ර කරනවා. ඒක දන්නවා ඊයේ පෙරේදා බිඳ වැටීම සිද්ධ වුණා. අපි පැයක් පැයකමාරක් ඇතුළත අපේ ඉංජිනේරුව මැදිහත් වෙලා මේ බිඳ වැටීම සම්පූර්ණ යථාර්ථයට පත් කරා. ඉස්සරහට අපි 4 කාලෙන් පස්සේ බිඳ වැටීම වලට සහභාගී වෙන්නේ නැහැ. මේ රටේ අනාගතය වෙනුවෙන් අපි කරන ආයෝජනය. අපි රටේ අනාගතය වෙනුවෙන් බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් රටට වෙන්න යන මිලියන් ඩොලර් දහස් ගානක පාඩුවක් නවත්තන්න අපි මේ දේ කරන්නේ. අපි හිතනවා ජනාධිපතිතුමාට මැදිහත් වෙන්නයි කියලා මේ කාරණාවට. කොරෝනා වසංගතයේ බලපෑමත් සමග විශාල පිරිසකගේ මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. මේ අතර අද දිනේදී කොරෝනා ආසාදිතින් 744 දෙනෙකු සහ කොරෝනා ආසාදිත මරණ 26ක් වාර්තා වුණා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 564733ක් රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයන් 9578 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා මේ වන විට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540783ක් ඊයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 26ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් 15 දෙනෙකු සහ වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 11 දෙනෙකු මේ අතර වෙනවා. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14372ක් දක්වා ඉහළ ගියා. මුඛ ආවරණයක් දාලා මීටරයක් මීටර දෙක පරතරයක් තියාගෙන අපේ මුළු ජීවිතයම ආපු පද්ධතිය වෙනස් වුණා. අවුරුදු දෙකක් විතර කාලයක් විෂාදය, කාන්සා වගේ රෝග තත්ත්ව වැඩිවීමක් පෙන්눔 කළා තියෙනවා. අපේ
විතරක් නෙවෙයි මේක අනිත් රටවල තියලා තියෙන දෙයක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වගේ දේවල් බොහෝ සෙයින් වැඩි වෙලා තියෙනවා ළමා අපයෝජනය වැඩි වෙලා තියෙනවා දික්කසාද ඒව වැඩිවීමක් වෙලා තියෙනවා ඔබට හිතනවා නම් තනිව මට මේක කරන්න බෑ මගේ මානසික ගොඩක් පීඩ තත්ත්වයට පත් වෙලායි කියලා මනෝ වෛද්‍යවරු මනෝ විද්‍යාඥවරු ඒගොල්ලන් ළඟට යමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සේවයට බඳවා ගැනීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමෙන් දැඩි බලපෑම් එළවෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. එම චෝදනාවන්ට අද පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පිළිතුරු ලබා දුන්නා. මේ පරිපාලන නිලධාරීන් පත් කරන්නේ නැත්තේ ඇයි? මේක රහස සෞඛ්‍ය අමාත්‍යතුමාලා ඔක්කොම දන්නු. වෙන මොකක්වත් නෙමෙයි. GMO එකේ බලපෑමට. GMO එකේ 3-4 දෙනෙක් ඉන්නවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ මෙහෙයවීමේ බලය උන්ගේ අතට ගන්න. ඒක තමයි මුරුත්තට්ටුවේ හාමුදුරුව පැහැදිලිව කිව්වේ. ඒ GMO එකේ ලොක්ක ඇවිල්ලා මල් ළඟ දන ගහලා වැඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කමිල්ලුවයි කියලා. පරිපාලන නිලධාරීන් වෛද්‍යවරුන් එතනට පත් කළ යුතුයි කියලා. හැබැයි පත් කරන්නේ කාටද බය? GMO එකට බයි. ඒ වෛද්‍ය පරිපාලන පශ්චාත්පාදී කරන වෛද්‍යවරුන් පරිපාලක වෙනට බඳව ගන්නයි. ඒ බඳව ගන්න නැහැනේ මේ බඳව ගන්න බෑ. එතකොට ඒක රාජසේනාරණ ඇමතිවරයාගේ කාලේ ඔබ දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උඩු යටි කුරු කරලා තමන්ට සහ තමන්ගේ පවුලයට ඕන විදිහට වෙනස් කරගත්තා. එතකොට ඒ වෙලාව වෙනකොට වෛද්‍ය පරිපාලන විද්‍යායතනයේ සභාපතිතුමිය හිටියේ රාජසේනාරණ ඇමතිතුමාගේ බිරිඳ. 2018 අවසාන විතර රාජසේනාරණ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු ගැන සියලු පාර්ශවකරුවන්ගෙන් අහන්න නැතුව මේ නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව සේවා ව්‍යවස්ථාව වෙනස් කරා. එතකොට ඒ සේවා ව්‍යවස්ථාව වෙනස් කිරීම තුළ තමයි මේ පරිපාලන වෛද්‍යවරුන්ව පත් කිරීම සම්බන්ධ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. එතන අපි අහන්න කැමති විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා කියන්නේ රාජිත සේනාරන්ද පහුගිය කාලේ කරපු වැරදි ක්‍රමවේදයට සේවා ව්‍යවස්ථාව වෙනස් කරප එක පිළිගන්න කියලා. එනිසා විජිත හේරත් කරන්නේ රාජිත සේනාරන්දගේ කුමන්ත්‍රණයක්ද? ජනතා විමුක්ති පෙරමුණේ මතය මේකද? අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව 10-11 ශ්‍රේණි සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අලලා නවතම අධ්‍යාපනික මෙවලමක් නිර්මාණය කර තිබෙනවා. කොවිඩ් තත්ත්වයේ හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වුණා. මෙම තත්ත්වේ මත විෂය නිර්දේශ ආවරණය කිරීම අපහසු තත්ත්වයකයි පැවතුනේ. සියලු කරුණු සැලකිලට ගනිමින් සමස්ත විෂය නිර්දේශයේම ආවරණය වන පරිදි පාඩම් මාලා මෙන්ම ප්‍රශ්න පත්‍රද මෙම චිප් එකට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. ස්ටඩි බඩි ලෙස හඳුන්වන මෙම චිප් එක හඳුන්වා දීම කොළඹදී ඊයේ සිදු කෙරුණා. මෙම නවතම චිප් එක පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම ටෙක්සාස් ජාත්‍යන්තර සමාගමේ ප්‍රධානි සිදේස් හෙට්ටිආරචි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අඩු ආදම්ලාපී දරුවන් 2000කට මෙම අධ්‍යාපනික චිප් එක නොමිලේ ලබා දීම සංකේතවත් කරමින් දරුවන් කීප දෙනෙකුට එය ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. දිවිනපුරා අබාන්ස් ප්‍රදර්ශනාකාරවලින් මෙය මිලදී ගත හැකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මෙවර අයවෙන් ප්‍රතිපාදන රැසක් වින් කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතුළු වැයශීර්ෂ කීපයක් පිළිබඳ විවාදයට එක් වෙමින් තවත් මැති ඇමතුරුන් කීප දෙනෙකුම අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. ඇත්ත වශයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තහම මේ ක්ෂේත්‍රය තුළ මේක ඉතාම කැපී පෙනෙන කාරණාවක් හැටියට අපි දකින්නේ මේ ප්‍රමුඛතාවයන් අස්ථානගත වී තිබෙනවා. කොහොද මේ වගේ විශාල අභියෝගයන් රාශියකට මුහුණ දෙන අමාත්‍යාංශයක් ලබා දීලා තියෙන ප්‍රතිපාදනය දිහා බැලුවහම වැඩි මුදලක් කියන්නේ 80%ක් වැනි මුදලක් ඔක්කොම විදේශ ආධාරවලින් ලැබෙන මුදල් තමයි. නිදහස් අධ්‍යාපනයට අත තබනවා විනාශ වෙන්න ඉඩ තියෙනවා කියලා ප්‍රකාශයන් නිකුත් කරන අය දැනගන්නට ප්‍රකාශයන් වල බරපතලකම රෞෆගේ මැතිතුමාටත් අමතක වන්න ඇති දැවැන්ත මුදලක් පළාත් සභා වැසීසේ තිබෙනවා අධ්‍යාපනය සඳහා. ඒ වැසීසයන් ඒකාබද්ධ කර ගනිමින් තමයි අධ්‍යාපන වැඩසටහන ගමන් කරන්නේ. කාන්තා පුරුෂ සමානාත්මතාවය දිහා බලනකොට 2006 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණ රටවල් 115කින් 13 වෙනි ශ්‍රේණිගත කිරීම. ඒ කියන්නේ අපි ඉතාමත්ම ඉහළ මට්ටමක හිටියේ. හැබැයි නවීනතම සංගණනයේදී අපි රටවල් 153ක් අතරින් 102 වෙනි ස්ථානයට පහළ වැටලා තිබෙනවා. ඒ ජෙන්ඩර් ග්‍රැප් රිපෝර්ට් එක අමාත්‍යවරයාගේ මම දන්නේ නැහැ කවුද කාන්තා ශේෂ්ත්‍රයේ බහර අමාත්‍යවරයා කියලා. අමාත්‍යවරයෙක් ඉන්නවද දන්නෙත් නැහැ. අවබෝධය උදෙසා ගෙම සභාගත කරනවා. කාන්තා කටයුතු විෂය බාර රාජ්‍ය අමාත්‍යවරයෙක් දන්නේ නැහැ කියනවා නම් මං හිතන්නේ එතුමාගේ තත්ත්වය ගැන සැලහොයලා බලන්න වෙනවා. තමුන්නාංශේලාගේ ඇඟිල්ල
ආණ්ඩුපක්ෂයට ඉදිරිපත් වෙනකොට ඇඟිලි හතරක් තමන්ගේ පැත්තට යොමු වෙලා කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න අපි කල යුත්තේ දෙපැත්තට බෙදිලා පටු දේශපාලන වාසිය වෙනුවෙන් කටයුතු කරනවට වඩා මෙන්න මේ දරුවෝ සහ කාන්තාව වෙනුවෙන් මේ අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ යුතුයකම සහ වගකීම ඉටු කරන්න කියන යෝජනාව තමයි අපි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නේ කාන්තා හිංසනයට එරෙහිවෙමු කියලා බැජ් එක ගහගත්තට හදවත තියෙන මේ බැජ් එක යටින් ඒ හදවතින් තට්ටු කරලා බලන්න ඔය විපක්ෂයේ ඔය චෝදනා කරන අයගේ එකින් එකට ගිහිල්ලා කී දෙනයිද මේ කාන්තා හිංසනයට සම්බන්ධ නැති අය කියලා 10167ක් මේ රටේ පාසල් 7000ක තත්ත්වය හොඳ නැහැ 314ක් තියෙනවා ජාතික පාසල් 100ක තත්ත්වය හොඳ නැහැ පාසල් 68ක් තියෙනවා වැඩියෙන්ම ජනප්‍රිය වැඩියෙන්ම ඉල්ලන අඩුපාඩු කන්න එසම් මේවා හදන්න අමාරු දේවල් නෙවෙයි ඒකට ප්‍රධානම දේ තමයි දෙමව්පියන්ගේ ශක්තිය ගන්න අපි මොකද කරලා තියෙන්නේ 280000ක් මේ රටේ දරුවෝ ඉන්නවා පෞද්ගලික පාසල් වල හා ජාත්‍යන්තර පාසල් වල යන ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි ලක්ෂයක් විතර ගන්න අපේ පාසල් වල ඒ දෙමව්පියන්ගේ ශක්තිය අපිට පාසල් වලට ගන්න පුළුවන් අපි 13 අවුරුද්ද පාසල් අධ්‍යාපනයේ ලැබෙනකොට අපිට 17 අවුරුද්දකට කාලය අපෙන් උදුර ගන්නවා කියලා කතාවක් වෙනවා 20යි 22 අවුරුද්දේ අපිට පුළුවන් නම් අර වැඩිපුර නාස්ති වෙන අවුරුද්දක් ඉතිරි කරගන්න ඒක තමයි අපි කරන විශාලතම ආයෝජනය අපේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ සාමාන්‍ය පෙළ විභාගයේ අපිට පුළුවන් නම් මාස 3ක් කලින් අගෝස්තු මාසෙත් ජනවාරියේම පුළුවන් නම් උසස් පෙළ පටන් ගන්න වසරක් අපිට ඉතිරි කරගන්න පුළුවන් අවුරුදු 13කම අධ්‍යාපනයේ දීලා අපේ රටේ දූ දරුවන්ට පරිපාලන ශාස්ත්‍රයේ සහ ගුරුවරුන් ද ආචාර්යවරුන්ගේද නොවිසඳුණු ප්‍රශ්න රාශියක් තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ ප්‍රශ්නය නිසා අධ්‍යාපනය හරියට ගෙනියෑමේදී ප්‍රශ්න රාශියක් මතුවෙනවා මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තුල අර්බුදයක් තිබෙන බව මේ සභාවේ අද උදෑසන සිට ප්‍රකාශ වුණා. මේක හැමදෙනාගේම මතයක්. මොකද්ද මේ අර්බුදය? මම අඳුනාගත්ත විදියට මෙතන තිබෙන්නේ පැහැදිලි අසමාන්තර බවක්. 19 වෙනි ශතවර්ෂයේ භෞතික පන්ති කාමරයක් තුල 20 වෙනි ශතවර්ෂයේ ඉගෙනුම් ක්‍රම හරහා 21 වෙනි ශතවර්ෂයේ දරුවන්ට උගන්වන්න කරන උත්සාහය නෙමෙයිද මේ අර්බුදය? බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ශත සංවත්සරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම විද්‍යාලයේදී පැවැත්ුණා. ලබන ජනවාරි 18 වෙනිදාට මෙම විද්‍යාලයට වසර 100ක් සපිරෙනවා. සංවත්සරයේ සඳහා වන විශේෂ ලාංඡනය එළි දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ඒ විද්‍යාලයේ වර්තමාන අධ්‍යක්ෂ රෝහිත රොඩ්‍රිගෝ පියතුමාගේ මූලිකත්වයෙන් 1922 වසරේදී මෙම විද්‍යාලය ආරම්භ කර ඇත්තේ මරදාන ජෝසප් විද්‍යාලයේ ශාඛාවක් ලෙසටයි. වර්තමානයේ සිසුන් 4300කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරුන් 217 දෙනෙකු සේවය කරනවා. සංවත්සරයේ වෙනුවෙන් නිර්මාණය කළ තේමා ගීතයේ එළි දැක්වීම හා ගායනා කිරීමද මෙහිදී සිදු වුණා. අද තමයි ලෝක AIDS දිනය. මෙවර එහි තේමාව අසමානකම් දුරුකොට AIDS අවසන් කරමු වසංගතය පරදවමු යන්නයි. AIDS ආසාදිතයන්ට උපකාරී වීම, ඔවුන් සමාජයෙන් වෙන්කොට සැලකීම පිටු දැකීම සහ AIDS වසංගතින් අහිමි වූ ආදරණීයයන් සැමරීම ලෝක AIDS දිනේ ප්‍රධාන අරමුණු වෙනවා. ශ්‍රී ලංකාව වෙනත් රටවලට සාපේක්ෂව AIDS ව්‍යාප්තිය අඩු රටක්. එහෙත් පසුගිය වසර කිහිපේ නව ආසාදිතයන් හඳුනා ගැනීම ක්‍රමයෙන් වැඩි වී තිබෙනවා. 2019 වසර තුල නව AIDS ආසාදිතයන් 439 දෙනෙකු වාර්තා වී ඇති අතර 2020 වසර තුල වාර්තා වූ රෝගීන් ගණන 363. 2019 වසරට සාපේක්ෂව 2020 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ COVID-19 තත්ත්වයේ හමුවේ පැන වූ සංචරණ සීමා නිසා AIDS පරීක්ෂණ අඩාල වීමයි. AIDS බෝවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතායි. පිරිමි සමලිංගික සම්බන්ධතා පවත්වන්නන් අතර HIV වාර්තා වීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. බෙරටින් වාර්තා වන ආසාදිතයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි වන අතර අනුපාතයක් ලෙස සැලකීමේදී පිරිමි 5කට කාන්තා 1ක් ලෙස දැක්විය හැකියි. HIV පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් www.noforsure.lk වෙබ් පිටුව මගින් ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. 0.7036533533 සහ 0.112676173 දුරකථන අංකද ඒ සඳහා විවෘතයි. මේ වන විට ලෝ පුරා HIV ආසාදිතයන් මිලියන 38.5ක් සිටිනවා.
ඊට්ස් හේතුවෙන් පසුගිය වසරේදී මියගිය සංඛ්‍යාව මිලියනයකට ආසන්නයි. මෙතර ජාත්‍යන්තර ඊට්ස් දිනය වෙනුවෙන් ජාතික ඊට්ස් කමිටු රැස්වීම අද පැවැත්තුණේ අමාත්‍ය කෙහෙලී රබුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. UN AIDS ආයතනය දීලා තියෙන අලුත් ටාගට් තුනක් 95 95 95 කියලා. ඒකට අපේ අවධානය යොමු කරන්න ඕනේ මේ ඉලක්ක තුන පළවෙනි එක තමයි 95% HIV ආසාදයෙන් අපි දැනගන්න ඕනේ. 95% දැනගත්ත කට්ටියකින් ට්‍රීට්මන්ට් පටන් ගන්න ඕනේ. ඒ ට්‍රීට්මන්ට් පටන් ගත්ත කට්ටියට අනුකඩවා බෙහෙත් කරලා 95%වත් වෛරසය ආසාදනය වෛරස් මට්ටම අඩු කරන්න ඕනේ. මේ ටික කරොත් 20 25 දී හෝ ඊට කලින් අපේ එන්ඩින් AIDS කියන එක නිකම්ම එනවා. स्वाधीन रूपानी प्रवृत्तुलिन अदटापी समुखिने अनफा ओबटा सुबरात्रियाक आई बुवान।